අපි මේ රටේ ආරක්ෂාව තහවුරු කරලා විශාල සංවර්ධනයක් කරපු කණ්ඩායමක්. තමුන්නාන්සල දන්නවා එදා අපි රණවිරුවන්ගේ අභිමානය ඉහළට ගෙනල්ලා ඒ අයගේ මානසිකත්වය හදලා මේ රටේ අවුරුදු 30ක් තිබුණු ත්‍රස්තවාදය අවසන් කරා. ඒ අවසන් කරා පමණක් නෙවෙයි නැවතත් ඒ ත්‍රස්තවාදයට හිසෝසවන්නට නොදෙන ආකාරයට අපි ආරක්ෂිත සැලැස්මක් මේ රට තුළ ඇති කළා. ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ඒ වගේම සියලුම බුද්ධියංශ මේවා එකතු කළා. හොඳ ආරක්ෂිත සැලැස්මක් අපි යොදලා තිබුණා. එහිඳ තමයි මේ රටේ සෑම ජන කොටසකටම සිංහල වේවා, දමිළ වේවා, මුස්ලිම් වේවා, ඒ වගේම සෑම පළාතකම ජීවත් වෙන දකුණේ, උතුරේ, නැගෙනහිර සෑම ජන කොටසකම සාමයෙන් ජීවත් වෙන්නට පුළුවන්. ඒ වගේම සෑම පැත්තක්ම ශීඝ්‍රයෙන් අපිට දියුණු කරන්නට පුළුවන් වාතාවරණයක් අපි එදා ඇති කළා. ඒක නිසා තමයි අපිට පුළුවන් වුණේ යුද්ධය අවසන් වෙලා විශාල සංවර්ධනයක් මේ රටේ ඇති කරන්නට. නමුත් මේ රජය කිසිම ජාතික ආරක්ෂාව පිළිබඳ කිසිම අවබෝධයක් නැති, ජාතික ආරක්ෂාව වෙනුවෙන් තැකීමක් නැති. දන්නවා මේ රජයේ අමති මණ්ඩලේ විශාල කොටසක් ඉන්නේ ජාත්‍යන්තර බලවේග වලට යට වෙන, ඒ වගේම රට ගැන ආදරයක් නැති, රණවිරුවන් ගැන තැකීමක් නැති, අපි කරපු සටන ගැන තැකීමක් නැති, රාජ්‍ය නොවන සංවිධානවල කණ්ඩායම් වලට යටවෙච්ච පුද්ගලයන් තමයි මේ ඇමති මණ්ඩලයේ ඉන්නේ. මේ අය තමයි අපේ රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණ වලට ගෙනියන්නට විමුරු සකස් කළේ. මේ අය තමයි අභූත චෝදනා ගෙනල්ලා, දැක්කා අද පත්‍රයේ තිබෙනවා, හිටපු නාවික හමුදාපතිතුමා පවා උසාවි ගෙනියන්නට සූදානම් වෙනවා. රණවිරුවන් මේ අයට අවබෝධයක් නැහැ කොච්චර පරිත්‍යාගයක් මේ රණවිරුවන් කළාද කියන එක. දන්නව නාවික හමුදාපති කොපමණ පරිත්‍යාගයක් කරාද කියලා මේ ජයග්‍රහණය වෙනුවෙන්. ඉතින් මේ ගැන අවබෝධයක් කිසිම නැති අය අර අපි යොදලා තිබුණු ආරක්ෂක වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම කඩා දැම්මා. බුද්ධිංශ සමාජිකයන් අත්අඩංගුවට ගත්තා. ඒගොල්ලන්ගේ මානසිකත්වය කඩා දැම්මා. ඒකේ ප්‍රතිඵලයක් හින්ද තමයි සෑම ජාතියකටම සාමෙන් ඉන්නට පුළුවන් කමක් නැති, නැවතත් මේ රටේ බෝම්බ පුපුරන්න පටන් ගත්තා. මෙතන මේ රජයේ සෑම කෙනෙක්ම වග කියන්නට ඕන, අමති මණ්ඩලයේ වග කියන්නට ඕන. ඒ අයට ඒකෙන් ගැලවිලා යන්නට පුළුවන් කමක් නැහැ. ඒ අයට කිසිම අවබෝධයක් තිබුණේ නැහැ ජාතික ආරක්ෂාව කියන්නේ මොකක්ද කියන කාරණය. ඒ වගේම අපි එදා කරන ගිය ඒ ශීඝ්‍ර සංවර්ධනය යටිතල පහසුකම් වල වේවා, නගර සංවර්ධනය වේවා, ඒ වගේම ආර්ථිකය වේවා, මේ ශීඝ්‍ර සංවර්ධනය මේ අයගේ අදූරදර්ශී වැඩ නිසා කඩා වැටෙන පටන් ගත්තා. අපි එදා ආරම්භ කරපු ව්‍යාපෘති සියල්ලක්ම මේ අය නතර කරා. මෙන්න මේ හිඳ තමයි මේ ආර්ථිකය කඩා වැටෙන්නට පටන් ගත්තේ. සංවර්ධන ව්‍යාපෘති වලට සම්බන්ධ සියලුම ව්‍යාපාරිකයන්, කොන්ත්‍රාත්කරුවන්, උපකොන්ත්‍රාත්කරුවන්, සැපයුම්කරුවන් මේ සියල්ලන්ටම ඒ අයගේ ව්‍යාපාර කඩා වැටුණා. ඒ හා ඍජුවම සම්බන්ධ ලක්ෂ 4කට පමණ රැකියාවන් ඒ අයගෙන් නැති වෙලා ගියා.
විරැකියාව ඇති වුණා. මෙන්න මේ හින්දා තමයි අපේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටුනේ. අපි තමුන්නාන්සේලාට ඉදිරිපත් කරනවා පැහැදිලි සැලැස්මක්. මේ ආර්ථිකය ගොඩ ගන්නට පැහැදිලි සැලැස්මක්. අපි මූලිකවම අපි ඉදිරිපත් කරන අපි හදන ආණ්ඩුව විනයගරුක ජනතාවට වග කියන විනිවිදභාවයෙන් යුක්ත ක්‍රියාශීලී ආණ්ඩුවක් තමුන්නාන්සේලාට අපි ලබා දෙනවා. එහරා තමුන්නාන්සේලා අපි දන්නවා රාජ්‍ය සේවයේ ඉතාමත් වැදගත්. තමුන්නාන්සේලාගේ බොහෝ දේවල් කරගන්නට රාජ්‍ය සේවය හා ගනුදෙනු කරන්නට ඕනේ. අපි ක්‍රියාශීලී ඵලදායි ජනතා හිතවාදී ආණ්ඩුවක් තමුන්නාන්සේලාට ලබා දෙනවා. මේ රජය අපි එදා රාජ්‍ය සේවකේ සේවයේ දක්ෂ අය සම්බන්ධ කරගෙන වැඩ කරපු හින්දා තමයි අපිට පුළුවන් වුණේ ඒ යුද ජයග්‍රහණය කරන්නත්, ඒ වගේම ශීඝ්‍ර සංවර්ධනයක් කරන්නත් අපි එවුන් කෙරෙහි විශ්වාසය තිබ්බා. අපි එදා යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨතාවය බලන්නේ නැතුව සුදුස්සා දක්ෂයාට අපි තන දුන්නා. ඒ වගේමයි රාජ්‍ය සේවයේ අපි දක්ෂයන් තෝරගෙන ඒ දක්ෂයන් තන දුන්නා, ඒගොල්ලන්ට තීරණ ගන්න බලය දුන්නා, ඒගොල්ලන්ට පැහැදිලි දැක්මක් අපි ලබා දුන්නා. මේ හින්දා තමයි අපිට ශීඝ්‍ර සංවර්ධනයක් යටිතල පහසුකම් වේවා සියලුම දේක ශීඝ්‍ර සංවර්ධනයක් කරන්නට අපිට පුළුවන් වුණේ. නමුත් මේ රජයාවට පස්සේ ඒ ක්‍රියා කරපු ලේකම්වරු, එදා ඒ හිටපු රාජ්‍ය සේවකයෝ ඔවුන්ව උසාවි වලට ගෙනිච්චා, FCID එකට ගෙනිච්චා. ඔවුන්ව බිය ගැන්නුවා, ඔවුන්ගේ මානසිකත්වය කඩා දැම්මා. ඔවුන් රට වෙනුවෙන් අද තීරණ ගන්නේ නැහැ, අය බයයි. දේශපාලන බලපෑම ඇති වුණා. අපි නැවතත් මේ කඩා වැටුණු රාජ්‍ය සේවය අපි ගොඩ ගන්නවා. අපි නියම දක්ෂයන් ඒ අයට සුදුසු තැන්වලට දෙනවා. අපි ඔවුන්ව දේශපාලන බලපෑම් වලින් ඉවත් කරනවා. ඔවුන්ට අපි ඉලක්ක දීලා ඔවුන්ගේ මානසිකත්වය හදලා ඔවුන්ට අවශ්‍ය පුහුණුව ලබා දීලා ඔවුන්ට රට වෙනුවෙන් මව්බිම වෙනුවෙන් නිවැරදි තීරණ ගැනීමට අවශ්‍ය නීතිමය රැකවරණය අපි ඔවුන්ට ලබා දෙනවා. මේ අයුරු තමයි අපි රාජ්‍ය සේවය නැවතත් ක්‍රියාත්මක කරවන්නේ. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ.